සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ එක්ව සිටිනේ සදහන් සරණ භාවනා පාඨමාලාව සමග. මෙම භාවනා පාඨමාලාව වෙත අන්තර්ජාලයෙන් සහභාගී වෙන පිරිස් ඉදිරිපත් කරන ලද ගැටළු වලට පිළිතුරු ලබා දීම තමයි අද දින වැඩසටහනේ ආරම්භ වෙන්නේ. ඒ අනුව එක් එක් ගැටළු වලට ත්‍රිපිටකය ඇසුරින් ලබා දිය හැකි ධර්මානුකූල විසඳුම් අපි මෙතෙන් සිට විස්තර කරනවා. ඒ අනුව අප වෙත යොමු වෙච්ච ප්‍රශ්න වලට අපි සරලව පිළිතුරු සපයන්නේ. ඒ වගේම ත්‍රිපිටක මූලාශ්‍ර පවතින විට ඒ ත්‍රිපිටක මූලාශ්‍ර ඇසුරින් තමයි විසඳුම් සපයන්නේ. ඒ අනුව අප වෙත ගැටලුවක් යොමු කරලා තියෙනවා, මාර්ගඵල ලැබීමට හෝ භාවනා කිරීමට ගුරු ඇසුර අවශ්‍යද කියලා. ගුරු ඇසුරක් කොහෙත්ම අවශ්‍ය නැහැ. බුදුන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ ගුරුතෙන් හිතබා ගන්න කියලා. නමුත් ගුරුවරයෙකු ඇසුරු කිරීමෙන් ඉතාම වාසිසාගත වෙනවා. ඒ ගුරුවරයාගේ අත්දැකීම් එක ඉදිරියට යන්න පුළුවන් වීම නිසා. නමුත් හරි ගුරුවරයෙක් නැත්තම් ගුරුවරයෙකු නැතුව හිඳීම ඊට වැඩිය හොඳයි. වැරදි මාර්ගවල යවන පුද්ගලයෙකු පසුපස යාමට වැඩිය. ඒ වගේම බුද්ධ කාලයේ සාල්හ නම් භික්ෂුවක් ගුරු ඇසුරු නොමැතිව මාර්ගඵල සංඛ්‍යාත නිවනට පැමිණිච්ච ආකාරය මහා පරිනිර්වාණ සූත්‍රය බැලුවම පෙනී යනවා. දෙවෙනි ප්‍රශ්නය තමයි ගොඩක් අය අහන දෙයක් තමයි, මාර්ගඵලලාභීන් තම තත්ත්වය ප්‍රකාශ කළ යුතුද, කළ හැකිද යන්න. එම ප්‍රශ්නයටත් ඉතාම පැහැදිලි පිළිතුරු සූත්‍ර පිටකයේ සඳහන් වෙනවා. සංයුක්ත නිකායේ සෝතාපන්න සංයුක්තයේ අනාථපිණ්ඩික සූත්‍රයන්හි පැහැදිලිව සඳහන් වෙනවා, මාර්ගඵලලාභියාට තම තත්ත්වය තමන්ටම ප්‍රකාශ කරගත හැකි, ඒ වගේම නිර්භය ප්‍රකාශ කරන්න පුළුවන් කියලා ඒ තත්ත්වය. මෙම කරුණ ඉතා පැහැදිලිවම මහා පරිනිර්වාණ සූත්‍රයේ දැක්වෙනවා. ඒ වගේම මාර්ගඵලලාභී පිරිස් එම මාර්ගඵලලාභය සමාජයට හෙළි කිරීම සමාජීය යුතුකමක් වශයෙන් ලෝහිච සූත්‍රය ඉතා පැහැදිලිව දැක්වෙනවා. ඒ වගේම බොහෝ පිරිස අපෙන් අහනවා, ගිහිව සිටීම මාර්ගඵලලාභයට ගැටලුවක් වෙනවද කියලා. සත්‍යකෙම නැහැ. සන්තති අමාත්‍යවරයා බුද්ධ කාලයේදී අරහත් ඵලයට පත් උනේ අසුපිට සිටිමින් යුද ඇඳුම් දරාගෙන. ඒ නිසා කොහොමතුවත් තමන් අඳින ඇඳුම මාර්ගඵල සංඛ්‍යාත නිවනට පැමිණීමට බාධාකාරී වෙන්නේ නැහැ. ඒ වගේම බොහෝ දෙනෙක් අහන ගැටලුවක් තමයි, පැවිදි ජීවිතයේ ආපත්‍යින්ද ඇවත්වලට පත්වීමෙන් හානියක් වෙනවද නැද්ද කියලා. ඒක ඉතාම පැහැදිලි දෙයක්. සුළු හෝ විනය නීතියක් කඩකිරීමෙන් බරපතල විපාක හම්බ වෙන බව ඉතා පැහැදිලිව සූත්‍ර පිටකයේ සහ විනය පිටකයේ දක්වලා තියෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සුළු විනය නීතියක් භික්ෂුන් වහන්සේ විසින් කඩ කරා. ඒ වගේම එලෙස කඩ කිරීම සම්බන්ධව භික්ෂුන් වහන්සේගේ මව සහ සහෝදරිය කිව්වා මේක සුළු ශිල්පදයක් නිසා කැඩුවට කමක් නැහැ කියලා. මේ තුන් දෙනාම නිරයට ගිය ආකාරය ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේම කාශ්‍යප බුද්ධ ශාසනය කාලයේදී ගහක කොළයක් කඩපු භික්ෂුන් වහන්සේ කෙනෙක් පවා අපායට ගිය ආකාරය පැහැදිලිව සඳහන් වෙනවා. දැන් අපි බලමු තවත් ගැටලු. අපිට නිතර යොමු වෙන ගැටලුවක් තමයි, මාර්ගඵල ලබන්න ධ්‍යාන උපදවන්න ඕනද කියලා. ඒ කතාව සම්පූර්ණ පහසුවේ निराකරණය කරන්න පුළුවන්. සෝවන් වීමෙන් සීල සම්පූර්ණ වීමක් විසක් සමාධිය සහ ප්‍රඥාව සම්පූර්ණ වීමක් අපේක්ෂා කරන්නේ නැහැ. ඒ නිසා උදෙක් බණ ඇහිම විතරක් වුණ සෝවන් වෙන්න ප්‍රමාණවත්. නමුත් භාවනාවෙන් සෝවන් ඵලයට ඉදිරි තල්ලුවක් ලැබෙනවා. ඉදිරි මාර්ගඵල සඳහා සකෘදාගාමි අනාගාමි අරහත් මාර්ගඵල සඳහා සමථ විදර්ශනා වඩන්න කියලා දීඝනක සූත්‍රයේ තියෙනවා. ඒ නිසා සෝවන් වෙන්න පුළුවන් බණ අහලා ඉදිරි මාර්ගඵල ලැබීමට නම් භාවනා කිරීම සුදුසුයි. නමුත් සෝවන් වෙන්නට කැමති කට්ටියත් භාවනා කිරීමෙහි වරදක් නැහැ. අනිත්‍ය සංඥා සූත්‍රය සඳහන් වෙනවා, භාවනා කිරීමෙන් මාර්ගඵල
හතරටම පැමිණෙන්න පුළුවන්, පෘථග්ජනයන්ට සෝවාන් වෙන්න පුළුවන් ආදී වශයෙන්. ඒ වගේම බොහෝ දෙනෙක් විමසන දෙයක් තමයි රහතන් වහන්සේලාට ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්ද, අභිඤ්ඤා ආදිය තියෙනවද කියලා. පවාරණ සූත්‍රය සහ සුසීම සූත්‍රය යන සූත්‍ර දෙකේ සඳහන් වෙනවා සියලුම රහතන් වහන්සේලාට ওই කියන බල නැහැ, සීමිත පිරිසකට විතරයි බල තියෙන්නේ. අභිඤ්ඤාලාභී රහතන් වහන්සේලාට අභිඤ්ඤා තියෙනවා. ඒ වගේම ඍද්ධි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් සීමිත ස්වාමීන් වහන්සේලා ප්‍රමාණයකට විතරයි. මේ කරුණු ගොඩක් අය වැරදියට වටහාගෙන කියනවා රහත්නම් ප්‍රාතිහාර්ය පාල පෙන්වන්න කියලා. එහෙම කරන්න හැකියාවක් නැහැ ගොඩක් ස්වාමීන් වහන්සේලාට. ඒ නිසා එහෙම කියන්නත් එපා. ඒ වගේම තවත් බොහෝ දෙනෙක් මස් මාළු සම්බන්ධව ගැටලුවක් ඉදිරිපත් කරලා තිනවා. මත්ස්‍ය මාංශ කෑමම මාර්ගඵල සංකේත නිවනට පැමිණෙන්න පුළුවන්ද කියලා. අපි කනදී අපේ චරිත සුද්ධියට අදාළ වෙනවා නම් ඉස්සෙල්ලාම නිවන් දකින්න ඕන ගවයින්, අවසානයේට නිවන් දකින්න ඕන සිංහයන් වගේ මාංශ භක්ෂක සත්වයන්. බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය ලබාගතට කමක් නැහැ කියලා. ඔන්න ඔය කරුණ ටික.